ரைட். சம்பாவிதாவ ப்‍රය පටන් ගන්න අපි හරි. ඒතර සම්භාවිතාවේ මූලිකව දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා ඕලල් මට්ටමේ සිට. ඒක ඉඳන් පටන් ගන්න හරි. පටන් මේ ගන්න. එතකොට අංක 1 මට එක පිළිවෙල අමතක කරා නිසා මම පළවෙනි තැන ගියා. හරි මේ වචන ටික මේ පිළිවෙලට දාගන්න මේ චුට්ටක් එහෙම මේ වචන මිස්ටේක් එකක් තියෙනවා. ඔගොල්ලෝ පොතේ දැන් ඔක සමහර ඒවා තන දාන්න ඉඩ නැහැ. සංඛ්‍යානේ මැප් එකට වඩා කොටයි. ඔක ඇතර ඕනෙත් නෑ. නමුත් ඔක තියෙන්නේ ෂෝට් නෝට් එකක් වශයෙන් තමයි ඔය මැප් කියන දේ. හරිද? ඔය වචන ටික ඔය පිළිවෙලටම තියෙනවා. තියෙන්න ඕනේ. මටත් පටලවන්න පුළුවන්. මම පිළිවෙලට මේක පටන් ගන්න මම බලන් යනවා. හරිද? ඉතින් ආදර. ඉතින් ඕ ලෙවල් වලින් දැන් තමයි පටන් ගන්න. ඔයගොල්ලෝ නෝට් එකේ මේ කරන උදාහරණ නෝට් එක කරයන්. ඕක තියෙන බේසික් තියර ටික අවශ්‍ය. ම ටික අවශ්‍යම ටික අතිසේ නෑ. වැරදි. ආශම ඔක්කොම තියෙන ටික ඔක තියෙනවා. හරිද? ඔකෝෂෝට් නෝට් වශයෙන් තියන්න ඔගොල් නෝමල් පොතේ ඔප්පු කරන්න ආපහු ගෙදර ගිහලා ඔක ඔප්පු කරලා තියන්න පොත පැත්තක ඔක දැන් ෂෝට් නෝට් එක වශයෙන් ඉතුරු කරන්න ඕන ඔගොල් සරල හරි ඒක ඕකේ තියෙන සංකේත වල වඩා පොඩ්ඩක් වෙනස් සංකේත මම පන්තිය තුල කරනවා හේතුව ඕකේ යම්ම අඩුපාඩු වගේ තියෙනවා හරි ප්‍රශ්නයක් නැහැ ඔගොල්ලන්ට තියෙන දුරසර හරි එතකොට අංක 1 ඔගොල්ලෝ දැනගන්න ඕනේ මම අපි දැන් සංඛ්‍යානදී කතා කරා මම කිව්වා අගයන් කාන්නනේ කුලක කියන වචන පාවිච්චි කරේ නැහැ ඔන්න දැන් සම්භාවිතාවට තමයි කුලක කියන කතන්දරේ පාවිච්චි කරා. චුට්ට කතන්දරයක් කියන ඉස්සලා. මිනිසුන්ට දැන් සංඛ්‍යානේ ඕනද මොකෝ? කිසියම් අගේ කාණ්ඩයක් තුනොත් ඒ කගේ කාණ්ඩය ඇසුරෙන් තොරතුරක් ලබා ගන්න මේක නිකන් මේක වැඩි වැඩිම ප්‍රසතිය. සාමාන්‍ය වගේ කවුද කොහොමද මේක ව්‍යාප්ති අරක මේකනේ? සම්භාවිතාව මිනිසුන්ට ඕන ඕන. අතීතයේ සිදුවෙච්ච තොරතුරු පදම් කරන් මේක කොයි පැත්තට යයිද කියලා දැනගන්න. ඔක මුලින්ම ආවේ සූදුවට තමයි අත්තරම. කියන්නේ ගේම් තියෙන ගේම් තියෙන සෝදු සම්බන්ධ සිද්ධාන්ත ගේම් තියෙන කියන තමයි ගේම් තියෙන කියන්නේ සෝදු තියෙන කියන කියන්නේ සම්භාවිතාව කියන වචනේ අපි කියනවා මේව සිංහලෙන් කතා කරන හැම ඔව් මේ 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 එන්න පොතේ හැටියට මිනිස්සයා වැඩේ කරගනි වගේ නේ ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ මේක ප්‍රොබබලි මේක වෙන්න පුළුවන් නේ තේරෙනවද සිංහලේ වචනේ කියන්නේ වෙන්න පුළුවන් වගේ විය හැකි ආව වගේ කියන තමයි සම්භාවිතාව කියන්නේ සිංහල තේරෙනවද තේරෙනවද තර මේ ඉංග්‍රීසි කියන්නේ most probable වගේ වෙන්න පුළුවන් මේ වගේ සීන් එක තමයි probability ආ ඔක probability කියන වචන කොහෙද මේ අපතේ මේ මොකද ඉංග්‍රීසි වචන නේ වෙලින් පැත්තෙන් ආවේ හරි එතකොට කතන්දරේ තමයි හරි එතකොට සම්භාවිතාව පාවිච්චි කරන්නේ මේ දෙ මේ කොල්ල ත්‍රයයි අනුමානයක් ගන්න සංඛ්‍යාවට වඩා ගතියක් අනුමානි ලක්ෂණයෙන් කියනවා හා මේක ඇන්නේ 100ට ඒක දැල් කන්නේ 100 නෙවෙයි 100 සම්භාවිතාවක මේක විද්‍යාත්මක නඹුරු කාසියක් ගත්ත පොඩි කාලේ උඩ දානවල නඹුරු නැත්නම් අපි කියන්නේ මොකද අගේ හෝ සිරස ලැබීම භාගයට බා නේ නඹුරු කැටයක් ගහලා පැති 6 උඩ දාලා හරි ගහලා හරි වැටෙනකොට එක පැත්තක් ලැබීම හැකි අග කියන්නේ මොකද 6 න් එකයි නොනඹුරු නිසා කැටේ හොරේ ගන්න 6 න් එක නෙවෙයි මේක එක පැත්තක් බර වැඩි කරොත් නේ හරි තර මිනිස්සුන්ට ඕනේ අර තොරතුරු පදනම් කරලා මේක කොයි පැත්තට ඇයිද වගේ කියන්න තමයි සම්භාවිතාව ඕනේ හරි සම්භාවිතාව කියන්නේ සිංහල වචන නෙවෙයි නිසා අපිට සම්භාවිතාව කොහොනිය මැජික් කෝ ඈ සම්භාවිතාව එතන ප්‍රශ්න තියෙනවා සිංහල වචනය තුල සම්භාවිතාව තියෙන එක අපේ ඇඟට දැනෙලා නැහැ නිසා අපිට අමුතු දෙයක් වෙන්න පුළුවන් පැහැදිලි එතන මේක අර්ථ දක්වන්නේ සිද්ධි වලට අගයන් දෙන හ්ම් සිද්ධි වලට අගයන් දෙන මොකද්ද මොකද ඒක තමයි දැන් මීටර දෙක නම් අගයන් දෙන්න පුළුවන් නේ අපිට පුළුවන් මේ අපේ පන්තියේ ඉන්න ළමයි කාණ්ඩයටත් අගයන් දෙන්න why පන්දිනේ සහ බරාණු අගයන් දෙන්න. දෙල අප කියන මේ කරේම පුළුවන් අපිට අර්ථයක් ගන්න. ඕන දෙයකට අගයන් අර්ථයක් ගන්න පුළුවන්. ඕන තැනකට. මිනිස්සු හොයව ඕන තැනකට අගයන් අර්ථයක් ගන්න පුළුවන්. ඒවට සම්භාවිතාව කතා කරන්න පුළුවන්. ඒවට කියන්නේ mind inner theory. මොනවාද? mind theory. මනුම් theory ඉංග්‍රීසි කරන මෙෂර් theory. ඒතර ලෝකෙ මිනිස්සු යන්නේ subject එක මෙෂර් theory and probability කියන subject එකෙන්. මිනුම් සහ සම්භාවිතාව. මිනුම් දිලා තමයි සම්භාවිතාව කතා කරන්නේ. තේරුණාද? මනුම් තීරි සහ සම්භාවිතාව කියන තමයි යන්නේ. මෙසේ තියෙන ප්‍රොබබිලිටි එක ගන්න ඕන සර් කරත් වෙනවා. ඒ නිසා මනුම් තීරි තමයි මේකේ තියෙන කතාව. හරිද? මයින්නවා. මයින්නේ මොනවද? කුල. මයින්නේ මොනවද? කුලද? අයබෝන්. හරි, පටන් අත්තරම. තපරයි. හරි, මනුම් තීරි සහ කුල කියලා තමයි කියන්නේ.